සුබ දවසක් කියලා හැම මාදරෙන් පිළිගන්නවා නිරයිස් YouTube channel එකට. මේ පිඟානි තියෙන දේවල් වලින් ඔයාලගේ බත් මුලට නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් විදිහට රසම රසට කරී එකක් හදාගන්න විදිහ මම කියලා දෙන්නම්. වෙනදා වගේම ඔයාලා හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ නිරයිස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. මේ වගේ වටිනා අලුත් වීඩියෝ මං හැමදාම ගේනවා. ඉතින් ඔයාලට එතකොට ලේසි ඉක්මනටම notification එක ගෙන්න ගන්න පුළුවන්. දැන් මං කියලා දෙන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. මැකරල් ටික හොදලා අරගෙන තියෙන්නේ. මම මේ විදිහට අතින් පොඩි කෑලි වලට කඩා ගන්නවා. හොඳටම ලැපටි මැකරල් තමයි මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඒකයි මේකේ දෙපැත්තේ නූල් එන්නේ නැත්තේ. ඔයාලා මැකරල් කඩනකොට දෙපැත්තෙන් එන නූල අයින් කරලා මෙන්න මේ ප්‍රමාණයට කෑලි කඩා ගන්න. ඔන්න ඔක්කොම මැකරල් ටික මම මේ විදිහට කඩාගත්තා. මම දැන් ඔයාලට කියලා දෙන්නම් අලගෙඩිය කපා ගන්න ප්‍රමාණය. අලගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මේක අපි ගොඩාක් වෙලා ලිපේ තියාගෙන තම්බන්න බෑ මැකරල් කොළපාට නිසා. ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම් දැන් මේ විදිහට අලගෙඩිය මම කපන්න ගන්නවා. මෙන්න මේ වගේ පොඩි කෑලි වලට අලගෙඩියම කපාගත්තා. ලූණු ටික ලියාගෙන අමුමිරිස් ටිකක් ලියාගත්තා. මම තව කරපිංචි අරගෙන තියෙනවා. එතකොට මේ සුදු ලූණු ටිකත් මේ වගේ මම පොඩි කෑලි වලට කපාගත්තා. මේ තියෙන තක්කාලි ගෙඩි භාගයේ ඒකත් මම චූටි කෑලි වලට කපාගෙන තියෙනවා. සුදු ලූණු ටික ඉතුරු වෙන අනිත් ඔක්කොම ටික මම මැකරල් එකට දාගන්නවා. ලුණු ටිකක් ඉහනවා. ලුණුත් ඔයාලා කැමති ප්‍රමාණයට දාගන්න. ඒ වගේම මම මිරිස් කුඩු දාගන්නවා ටිකක්. මම දාගන්නේ තේ හැන්දකින් එකක් වගේ. මිරිසුත් ඔයාලගේ කැමති ප්‍රමාණය තමයි ගන්න ඕනේ. කහ පොඩ්ඩකුත් මම ඉහ ගන්නවා. කහ ගොඩක් දාන්නේ නැහැ. කහ තේ හැඳි භාගයක් විතර තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම අතින් හොඳට කලවම් කර ගන්නවා. දැන් මම මේක ඉක්මනින් හදන විදිහ ඔයාලට කියලා දෙන්නම්. උයන වළඳ ලිපේ තියලා ගින්දර පත්තු කරලා තියෙන්නේ. සාමාන්‍ය ගින්දරේ තමයි ලිප තියෙන්නේ. මම මෙතන එකතු කරගන්නේ ගිතෙල් මේස හැන්දක්. ඒ කියන්නේ ගී. එතකොට ඔයාලට මේකට බටර් මේස හැන්දක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට පොල් තෙල් මේස හැන්දි දෙකක් විතර එකතු කරගන්න පුළුවන්. ගිතෙල් දාලා කෑම වෙනකොට ගොඩාක් රසයි. ඒ වගේම ගුණයි. මගේ ඉන්දියන් යාළුවන්ගෙන් තමයි මම මේ ගිතෙල් දාලා කෑම වෙන විදිහ ඉගෙන ගත්තේ. ඇත්තටම හරිම සුවඳයි මේ. ඒ වගේම හරිම රසයි මේ කෑම කිව්වහම. ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේ වෙනුවට පොල් තෙල් ගන්න පුළුවන්. නැති කට්ටියට එළවලු තෙල් දාගන්න පුළුවන්. මම දැන් සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික තෙලේ ටිකක් බැදෙන්න ඕනේ. රන්වන් පාට වෙනකම් වගේ බැදගන්න. ඔයාලට මං ගිතෙල් ගැන තව කතාවක් කියන්නම්. ගිතෙල් දාලා ඔම්ලට් හදපුවාම හරිම රසයි. ඒ වගේම ගොඩක් සුවඳයි. ගිතෙල් වර්ග දෙකක් තියෙනවා. වෙජිටබල් ගී එක තියෙනවා. බටර් ගී එක තියෙනවා. ශරීර සෞඛ්‍යයට හොඳම එක තමයි බටර් ගී එක. රතු මිරිස් කරල් දෙකක් මං කපලා එකතු කරගෙන තියෙනවා. අබතේ හැන්දකුත් එකතු කරගෙන තියෙනවා. අබ ටික තෙලේ බැදෙනකොට පුපුරනවා. අපි ඒ වෙනකන් තියාගමු. ඒ වගේම රතු මිරිස් කරල් දෙක තෙලේ බැදෙනකොට ගොඩක් සුවඳ එනවා. මේ වෙලාවේදී ඔයාලට පේනවා ඇති සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදිලා තියෙනවා. මිරිස් කරල් ටිකත් හොඳට බැදිලා තියෙනවා. මේ වෙලාවේදී මම සූදානම් කරගත්තු මැකරල් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරන්න ඕනේ. කලවම් කරලා අපි මේක පියනෙන් වහලා උයා ගන්න ඕනේ. දැන් ගින්දර පොඩ්ඩක් අඩු කරන්න. ගින්දර අඩු කරගන්න කිව්වේ අපිට අලකෑල් ටික තම්බ ගන්න ඕන නිසා. මම මේ පියනෙන් වහලා මේක උයාගන්නේ විනාඩි 4යි. මොකද මෑකරල් ටිකේ පාට ගොඩක් වෙනස් වෙන්න පුළුවන් විනාඩි 4ට වඩා පියනෙන් වහලා තියෙනකොට. ඔන්න විනාඩි 4කින් මම පියන ඇරලා පොඩ්ඩක් හැඳි ගන්නවා. ඊට පස්සේ අර මිශ්‍රණේ තිබ්බ බෝල් එකට මම වතුර කෝප්ප භාගයක් විතර දාගෙන ඇවිල්ලා මේකට දාගන්නවා. ඔයාලා දැකලා ඇති අම්මලා උයනකොට නම් අතේ අනපු මිරිස් ටික අතේ ගෑවිලා තියෙනවා නම් ඒකත් හොදලම තමයි මේ වතුර එක මාළුවට එකතු කරගන්නේ. වතුර එකතු කරගත්තට පස්සේ පියනෙන් වහන්න එපා. ඊට පස්සේ මේ විදිහට දිගටම තියලා තියන්න. අඩු ගින්දරේ තියලා තියන්න. මේක අලකෑලි ටිකක් තැඹිලා වතුර ටික ඔක්කොම හිඳනකන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා පොල් කිරි අඬ කෝප්පෙන් භාගයක් විතර. ඉතින් ඔයාලා මගේ චැනල් එක බලන්න එකතු වෙන්නේ මොන රටේ ඉඳලාද, ලංකාවේ කොයි ගමේ ඉඳලාද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
ඔයාලා කවුරු හරි මැගි පිටි කළ පොල් කිරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් ඒ පිටි මේස හැඳි දෙකක් මේ කෝප්පෙට දාලා මදරස්ලේ උණු අතර කෝප්ප භාගයක් එකතු කරගෙන හැඳෙන් හොඳට කලවම් කරගෙන මේ මාළුවට එකතු කරගන්න. බත් මුලට මේ හොදි එක ගන්න කෙනෙක් ඉන්නවා නම් විනාඩි 7ක් විතර ඔයාලා මේක ගොඩක් අඩු ගින්දරේ මේ ලිපේ තියාගන්න කිරි එකතු කරාට පස්සේ. මොකද ඔයාලා කිරි එකතු කරගත්තට පස්සේ කිරි එක ටක් ගාලා නටවලා ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම බත් එක නරක් වෙනවා ඔයාලා හොදි දාගෙන ගියාම. මේ විදිහට මම විනාඩි 5ත් 7ත් අතර කාලයක් මේ කිරි ටික දාලා අඩු ගින්දරේ හිමීට නටන්න තියලා සැරින් සැරේ හැඳි ගෑවා. ඉතින් මෙන්න මේ විදිහට මම මේක උයලා ඉවර කරගත්තා. දැන් මේක බත් මුලට බඳින්නත් පුළුවන්. ඔයත් මේ විදිහට උයලා බලලා මේකට කැමති වුණා නම් මට අනිවාර්යයෙන්ම දන්වන්න. ඉතින් බලන්න මේක රසම රස කරියක්, ඒ වගේම හරි සුවඳයි, හරිම රසයි. මම බත් කෑවා මේකත් එක්කලා. මගේ චැනල් එක ගැන ගොඩක් අය දන්නේ නැති නිසා ඔයාලගෙන් ඉල්ලනවා හැමදාම මම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Facebook එකේ ෂෙයා කරලා දෙන්න මගේ වීඩියෝ කියලා. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝටම දීර්ඝායුෂ පතනවා.